ஹாய் කොහොමද ඉතින් ඔ හොඳයි කියන්න බෑනේ ඉතින් ඉන්න ඔන්න ඔහෙ ජීවත් වෙන ඔන්න ඔහෙ පළවෙනි ප්‍රශ්නේ ඔයාට මේ මොහොතේ මිලියනයක් හම්බ වෙනවා ඔයා එකින් කරන දේවල් තුනක් කියන්න රයිට් ඕකේ ලක්ෂ 10න් ලක්ෂ 2ක් විතර දෙනවා අඬුවට මේ වදුටික මේ නයිටික් ගර්ල් දාන්න කියලා ලක්ෂ 2න් බෑ ඉතින් පුළුවන් විදිහට කරනවා කියන්නේ පවුනේ ගෝට මහත්ය පවුනේ ඉතුරු තව ඉතුරු ටිකෙන් මම මගේ නයිටික් ගියා ගන්නවා අනිත් සල්ලි ටිකෙන් ඉතින් ඔය මේ කරන්න දෙයක් නැහැ දැන් ලංකාවේ අතර අනිත් සල්ලි ටිකෙන් ලා සල්ලි තිබ්බ මොකක් කරගන්න බෑ කියන්නේ පෙට්‍රල් ගන්නවා බුකුත් බෑ කියන්නේ සල්ලි තියෙන මිනිසුන්ට සල්ලි වැඩක් නැති වෙනවා කියන්නේ දැන් මේ යන විදිහට දෙවනි ප්‍රශ්නේ ඔයා යන්න කැමති රටවල් තුනක් කියන්න ඒ ඇයි කියලා කියන්න කැනඩා යන්න කැමති කැනඩා යන්න ආස හම්බ කරන හම්බ කිරීමේ බල බලාපොරොත්තුවක් යන ඇතිව යනවා නම් ඒක හොඳ රටක් එහෙම සහ සර්වයිවන් හොඳ රටක් එතකොට ඔසී යන්න කැමති ඔසී යන්න කැමති එතන හි යාළු ගොඩක් ඉන්න දෙකින්ද එහෙට යන්න ආසයි සහ යාළු විතරයි අද යුකේ යන්න ආසයි යුකේ යන්න ආස මොකද මේ මම කැමති කියන්නේ අපි වැඩ කරන ඉන්ඩස්ට්‍රි එකත් එක්ක වැඩ කරන්න ප්‍රසිද්ධ කෙනෙක්ගෙන් ඔයාට විවාහ යෝජනාවක් එනවා. හරිද? කියන්නේ ගෑනු කෙනෙක්ගෙන් දැන් ඔයාට විවාහ යෝජනාවක් එන්න ඕන. එහෙම විවාහ යෝජනාවක් එනවා නම් කැමති කාගෙන්ද? සජින්දනේ. සජින්. ඇයි කැමති කෙනෙක්ට අතුරු උතුර දෙන්න? කැමති අය කියලා කියන්න. එහෙම දැන් මෙහෙමයි. කැමති අය දැන් ඔන්නෝක මාරු ප්‍රශ්නයක් ඈ. දැන් මම ඔයාව දකින පළවෙනි අවස්ථාව හරිද දැන් වයින් නොකිල හිතන්නකෝ මම ඔයාව දකින පළවෙනි අවස්ථාව එතකොට මට ඔයාගෙන කැමැත්තක් ඇති වෙනවා හරි එතකොට මගෙන් අහන්න එපා ඇයි කැමැති ඇති කැමැත්තක් ඇති වුණේ අර ගොම් ප්‍රශ්න අහන්න එපා අපි අර ඉස්කෝලේ යන කාලේ ඉතින් මම ඇහුවේ ලෝක ප්‍රසිද්ධ කෙනෙක් කිව්වට එහෙම නෙවෙයි ඔය ලෝක ප්‍රසිද්ධ යනේ හරි උත්තර දෙන්න. හරිද? එතකොට දැන් අර ඉස්කෝලේ යන කාලෙත් දැන් කාගෙන් හරි කෙල්ලකින් කැමති වුවාම ඇයිවා මට කැමති උනේ වගේ වහනවා. එතකොට ඇත්තටම දෙන්නේ බොරු උත්තරනේ නෑ ඔයාලා අස්සේ නෑ වගේ. ඇත්තටම හේතුවක් නෑ. මම දන්නේ හේතුව කොහොමද උපදින්නේ කියලා. මම මෙහෙම දකිනව කෙනෙක්ව මට යාගෙන ආදරයක් ඇති වෙනවා හරි කැමැත්තක් මොකක් හරි ඇති වෙනවා. ඒක කොහෙන්ද ආවේ කොහොමද එන්නේ කියලා මට කියන්න තේරෙන්නේ නැහැ. ඒකට අර මෙහෙම දේවල් ටිකක් කියන්න පුළුවන් මං අන්තිම විදිහට කැමති. ඒක කියලා බොරු දේවල් ටිකක් කියන්න පුළුවන්. ඔව් කේන්ති ගියාම කරන දේවල් තුනක්. කේන්ති ගියාම කෑ ගහනවා. සමහර කරලා බඩු පොලේ ගහලා තියෙනවා. සමහර කරලා කටවහන්නේ. ළඟම මිනිස්සුත් එක්ක නම් ගොඩක් වෙලාවට කේන්ති ගියාම කටවහගෙන පැත්තකට බලන් ඉන්න එක. බර්ත්ඩේ එකට ලැබෙනවට කැමති දේවල් තුනක්. බර්ත්ඩේ එකට ඇත්තටම මම කැමති. ඒකම මට අනේ මන්ද ඒක ඇයි කියලා මගේ වයස අඩු කරලා දෙන කවුරු ඉන්නවද එකක් මම කවුරු ට්‍රිප් එකක් යනවා නාසයි එතරම් ඉන්නේ නැහැ තාම මම දැන් වචන තුනක් කියනවා. ඒ තුන ගැන වාගේ අදහස කියන්න ඕන තනි වාක්‍යකින්. යාළුකම, ආදරය, විවාහය. ඒක තමයි ජීවිතය ආතල්ම එක. ඒක හරි. හරි ඒක වාක්‍යය. ආදරය. ආතල් සහ විඳවීම. ඊට පස්සේ මොකද වගේ? විවාහය. විවාහයත් අරකම තමයි. වාගේ තියෙන නරකම පුරුදු තුනක්. ඇහුම්කන් දෙන්න දෙනවා අඩුයි සමරක් කියලාට පොඩි මොකක් හරි වැඩක ඉදුනහම් පොඩ්ඩක් ටෙන්ෂන් කලබලයි මම බොන්නේ බොන්නේ හරි ආ දවසකට ජනාධිපති වුණොත් ඉස්ලාම් කරන දේවල් තුන එමති මණ්ඩේ අයින් කරන එක ඊට පස්සේ මුළු මහජනතාවම මේ පුරුත්තාපන මධ්‍යස්ථානයකට දාන එක තව එකක් ඕනේ විදායක ජනාධිපති ක්‍රමී අයින් කර කවුරු හරි කෙනෙක් ඔයා වෙනුවෙන් කරනව නම් කැමති දේවල් තුනක් කියන්න මම කැමති මම බලා ගන්නවා කවුරු හරි කෙනෙක් හැම මිනිසුන්ට මොන හරි අතින් තියෙනනි රැකවරණයකුත් නෙමෙයි කවුරු හරි වුණා ළඟ ඒකට කැමති ඒක මොන විදියකින් වුණා මොන අතකින් වුණා කැරි ඔව්
වදනු දී ඉන්නවා නම් ඒත් කැමතියි. දැන් කවුරුත් ඕනෙත් නැහැ. වදනු දී ඉන්නවා නම් ඒත් කැමතියි. මානසික නිදහස. මානසික නිදහස. යුනුවෙන් ඒ කියන්නේ. එකට ඉන්න දී ඉන්නම් ඒත් කැමතියි. අපි පතන ලෝකයක් තියෙනවානේ. මොකක් හරි. මේ පතන ලෝකෙට යන්න මට හෙල්ප් එකක් අවශ්‍යත් නැහැ. යන්නේ මේව දීලා කියන ගැති තවක් වැඩි කරගෙන මගේ අයියාගේ වැඩි කරගෙන මම්මගේ වැඩි කරගෙන. අන්තිම ප්‍රශ්නේ. මැරෙන්න කලින් කොහොම හරි කරගන්න ඕනේ කියලා හිතන දේවල් තුනක්. මැරෙන කලින් මට ආසාවක් තියෙනවා වෛර වෙන රටකට ගිහිල්ලා මම වැඩ කරන ඉන්ඩස්ට්‍රි එක සම්බන්ධයෙන් අත්දැකීමක් ලබන්න. මැරෙන්න කලින් දැන් අපි නාට්‍ය කරන හේතුවක් තියෙනවා. දැන් පොඩි කාලේ නම් අපි දැන් මගෙන් අහනවා දැන් පොඩි කාලේ ස්කෝල් ගියානේ වාගේ ලොකු වෙලා මොකද කරන්නේ කියලා. ගුරුවරයෙක් ඉංජිනේරුවෙක් මොකක් කර ડોක්ටර් කෙනෙක් කොහොමනේ තියෙන්නේ. ඒ දැන් අපි ඩ්‍රාම කරනවා නේ. ඊට පස්සේ ඩ්‍රාම කරනකොට අපි ඇහුවා මේ ඇවන නළුවෙක් වෙන දාස මොකද්ද කියලා. එහෙම ඒ කාලේ අපි කිව්වෙත් නළුවෙක් වෙන තමයි. දැන් ඊට වැඩි හේතුවක් තියෙනවා. දැන් කියන්නේ නළුකම නෙමෙයි පොපියුලර් වීමත් නළුකම නෙමෙයි ඊට වැඩි. දැන් අපි කරන ආට් එක හරහා අපිට මම හිතන්නේ මේ සමාජයේ මේ මොහොතේ මේ තියෙන වාතාවරණයත් එක්ක කරන්න දේවල් ටිකක් තියෙනවා. මගේ ප්‍රකාශන මාධ්‍ය හරහා මම ඒක කරලා මැරෙන්න කැමතියි. තව එකක් මම කැමති මගේ අම්මවත් අරගෙන ට්‍රිප් එකක් කරන ලොง ට්‍රිප් එකක්. හරි. ඔයාගේ ප්‍රශ්න 10 ඉවරයි. ඉතින් thank you so much ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වුණාට. Thank you.